බටහිර ඉන්දියා කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වන මාලන් සැමුවෙල්ස්ට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවරගෙන තිබෙනවා. ඉතින් මාලන් සැමුවෙල්ස් කිව්වහම ශ්‍රී ලංකාවේ අපිට නම් එහෙම අමතක වෙන චරිතයක් නෙවෙයි. 2012 දී විශ්වයි විශ්ව ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච සම්පූර්ණයෙන්ම උදුරාගත්තේ නැතනම් අපෙන් අරගෙන ගියේ මාලන් සැමුවෙල්ස් කියලා ඔබට මතක ඇති. මොකද ඔහු ලකුණු 70 ගානක්ද කොහෙද තනියෙන් ගහලා ඒ නිසා තමයි ඒ තරගයේ ඔවුන් ජයග්‍රහණය කරේ. ඉතින් මාලන් සැමුවෙල්ස් අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් අමතක නොවන චරිතයක්. ඉතින් ඔහු විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කළ බවට වරද කරු වෙලා තියෙනවා. එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ එල්ල වූ චෝදනා හතරකට සැමුවෙල්ස් වැරදි කරු බවට පත් වෙලා තියෙනවා. අගෝස්තු මාසයේදී 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව ICC විසින් අදාළ චෝදනා ගොනු කරලා තියෙනවා. 2023 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා බලපෑවෙන පරිදි ඔහුට එරෙහිව මෙම තහනම පනවා ඇති බව තමයි ICC නිවේදනය කරන්නේ. එක්සත් අරාබි එමිරාජයේ 2019 වසරේදී පැවැත්වෙච්ච අබුඩාබි T20 ලීග් තරගාවලියට අදාළව ඔහුට චෝදනා ගොනු කර තිබුණා. ඔහු එම තරගාවලියේදී කර්ණාටක ටාස්කස් සංජිතයට ඇතුළත්ව සිටි නමුත් කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කළේ නැහැ. එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වගන්ති 4ක් ඔහු උල්ලංඝනය කළා කියලා තමයි සඳහන් වන්නේ. එහි එකක් තිබෙනවා ඇමරිකානු ඩොලර් 750කට වැඩිය සංග්‍රහයක් ලබාගෙන තිබෙන අවස්ථාවක් තියෙනවලු. ඒ කියන්නේ යම්කිසි පාර්ශ්වයක් විසින් ඇමරිකානු ඩොලර් 750කට වැඩිය සංග්‍රහයක් ලබා ගැනීමත් දූෂණ චෝදනාවක් බවට පත් වෙනවා. ඉතින් එවැනි කරුණු කාරණා ටිකක් තියෙන්නේ. ඉතින් කරුණු හතරක් එතන තිබෙනවා. මාලන් සැමුවෙල්ස් 2000 වසරේ සිට 2018 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි අතර ඔහු ටෙස්ට් තරඟ 71ක්, එක් දින තරඟ 207ක්, විසයි විස තරඟ 67ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ලකුණු 11134ක් ලබාගෙන කඩුළු 152ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම කොදෙව්වන් ශූරතාවයේ දිනු 2012-2016 පන්දුවර විසයි විස ලෝක කුසලානවල අවසන් මහා තරගයේ වීරයා සම්මානයද පිදුම් ලැබූ ක්‍රීඩකයා බව අපට අමතක නැහැ. ඉතින් ශ්‍රී ලංකාවට අමතක නොවන නමක් තමයි මාලන් සැමුවෙල්ස්. ඔන්න දැන් ඔහුට අවුරුදු 6ක ICC තහනමක් පනවලා තියෙනවා. ඉතින් ලේසි නෑ මේ ක්‍රිකට් ක්‍රීඩාව කරනවා වගේම තමයි ලීග් තරඟ කරනවා වගේම තමයි දූෂණ චෝදනා එල්ල වුණාම ඒවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ වගේ රටවල් වල නම් දූෂණ චෝදනා තියෙනවා කියලා අපිට කණෙන් කොණෙන් අරහින් මෙහෙන් ඇහෙන්න තියෙනවා. පරීක්ෂණක් තිබ්බා කියලාත් ඇහෙනවා. නමුත් ඉතින් කාටවත් එහෙම ලොකුවට දඬුවම් ලැබුණු ස්වභාවයක් නම් අපිට පේන්නේ නැහැ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවෙත් ඒක පේන්නේ නැහැ, රටෙත් පේන්නේ නැහැ. ඉතින් එහෙම තමයි ශ්‍රී ලංකාව වගේ රටවල් වල. නමුත් අනෙක් රටවල් වල ආය ක්‍රීඩකයා ජනප්‍රියද ලෝක කුසලාන අරගෙන දීලා තියෙනවාද ඒව අදාළ වෙන්නේ නැහැ. නිසි පරිදි දූෂණ චෝදනා තියෙනවා නම් ඒවට නිසි දඬුවම් ලැබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ එහෙම නොමැති වීම තමයි එක අතකට මෙහෙම වෙන්න හේතුව කියලා අපට කියන්නට පුළුවන්. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.